හරි එහෙනම් අපි පාඩම කරගෙන යමු. හරි. කතා කරන්න අවශ්‍ය නැහැ. හොඳට අහගෙන ඉන්න. මං කියන වැඩද කරන්න තියෙනවා ගොඩක් ඈ. වැඩ කරන්න තියෙනවා. මේ පාඩම තේරුම් ගන්න නම් නිකන් මේ බෝඩ් එක බලන්න හිටියට බෑ. කතුරක් එහෙම ගත්තා ළඟට නේද? කතුරක් ගම් බෝතලයක් සුදු A4 කොළ මම කියලා තියෙනවා. කැඩතල 4න් කුඩාවට 20 ගාන කපා ගන්න සුදු හා පාට A4 දෙකක් කතුරක් ගම් තද පාට සායන් ටිකක් ආයෙ ටිකක් ලොකුවට වෘත්තයක් සමතතුරස්රයක් ත්‍රිකෝණාස්රයක් ත්‍රිකෝණයක් හරි එහෙනම් ඔන්න මයික් ඕෆ් කරගන්න ඔයාලා ලියලා ඇති සමමිතිය හා රටා කියලා මාතෘකාවක් සමමිතිය හා රටා සමමිතිය හා රටා හා මෙතනින් සමමිතිය කියන කෑල පොඩ්ඩක් අමතක කරලා අපි යමු රටාවලට රටා මෙව දැන් ඕඩියේ ඉඳලා අලවලා තියෙනවා මොන්ටිසෝරියේ ඉඳලා හැඩතලවලින් මූලික හැඩතලවලින් රටා අලවලා තියෙනවා නේද ආ මං අදින හැඩතලේ පොඩ්ඩක් බලන්න මේ රටාව බලන්න පොඩ්ඩක් හා උදල බලන්න මොන හැඩතල දෙකද පාවිච්චි කරලා තියෙන්නේ කියලා ආ දැන් ඕක කොහොම හෝ යනකොට ආයෙත් එන්නේ ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ඊළඟට එන්න ඕනේ මොකද්ද ත්‍රිකෝණය මැඩම් ඔය රටා මොනවත් කරන්නේ නැහැ බලාගෙන ඉන්න මම කරන්න කියනකොට කරන්න ඉස්සලා අහගෙන ඉන්න ඔකට මම කර පොතේ කරන්න ඕන දේ කරනවා කියනවා ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය මාතක කියන්න බලන්න ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ඊළඟට එන්නේ ත්‍රිකෝණය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය රටාව අපිට රෑ වෙනකල් කී හැකියි ඕනන්නේ නේද ආ මේ තව එකක් බලන්නකෝ සමචතු ඔන්න මයික් ඔන් වෙලා වෘතය සමචතුරස්රය වෘතය සමචතුරස්රය ආ සමචතුරස්රය මේ රටාව බලන්න මාත් එක කියන්න වෘතය සමචතුරස්රය වෘතය සමචතුරස්රය වෘතය සමචතුරස්රය වෘතය සමචතුරස්රය ඕක දිගටම කියවන්නත් පුළුවන් අපිට ඕන නම් හලවන්නත් පුළුවන් හරි දැන් මම අද ඔයාලට කියනවා මේ කැමති එක හැඩතලයක් විතරක් අරගෙන වරලා 20 ගාන කපලා තියෙනවනේ එකකි ඒවා ගන්න කොටට 20 ගාන කපපු හැඩතල කවර හතර ගන්නකො ගම්බෝතලේ එහෙම මම කියනවා ඉස්සරලාම මෙන්න මේ හැඩතල මල්ල අරගෙන කවරේ හරි පැකට් එක හරි මොන මොකද්ද මේ තියෙන්නේ ත්‍රිකෝණය මෙස්සලා යනවා අඳින්න යන්න බෑ මේක අඳින්න බෑ මෙස්සලා යනවා ත්‍රිකෝණය ත්‍රිකෝණ විතරක් අරගෙන රටාවක් අලවන්න ඕන රටාවක් කිව්වහම ත්‍රිකෝණය 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 ලෙව්වට රටාවක් නෙමෙයි රටාවක් වගේ පෙවුනට ඒක ඒකාකාරී නේද රටාවක් වෙන්න ඕනේ ඒක පොඩි විවිධත්වයක් තියෙනකොට තමයි ලස්සන රටාව වෙනස් විදියක් නේද මේ ත්‍රිකෝණයම වෙන වෙන වෙනස් විදියකට ගන්නවා එතකොට ආයේ මේ මේක ගන්නවා ආයේ ඒ ත්‍රිකෝණේ අර වෙනස් විදියට ගන්නවා බලන්න මේ වගේ ත්‍රිකෝණ පේරියට ඇරෙව්වට ඒක රටාවක් වෙන්නේ නැහැ රටාවක් තමයි ඉතින් ඒ වුණාට ඊට වැඩිය අපි මේක මොකක් හරි වෙනත් විදිහකට හිතලා නේද කල්පනා කරලා බලන්න ත්‍රිකෝණ වලින්ම රටාවක් මේසෙ උඩ හදන්න දැන් විදිහට ත්‍රිකෝණ වලින්ම රටාවක් ආ ත්‍රිකෝණ පමණයි ගන්න ඔව් ආ බලන්න හදන්න ඔන්න කෙනෙක් මෙහෙම හදලා එන්න. ත්‍රිකෝණය එකක්
අනිකා තියන අනිත් පැත්තට ඔය ආය මේක තියනවා මේ අතට මේක තියනවා අනිත් පැත්තට බලන්න රටාවක් නෙමෙයිද කියලා කියලා බලන්න උඩට යටට නේද ඔව් තව ත්‍රිකෝණ වලින් රටාවක් බැරිද ඔයාලට තවත් එකක් අමෙද ත්‍රිකෝණයක් ගත්තා ඔව් බලන්න කියන්නේ ඊට පස්සේ මේකට මේ අතට ඔයාලට පුළුවන් ඕනනම් ත්‍රිකෝණයක් කියන්න මේ කොහොම තියලා ආ එකක් මූණෙන් මූණ බලාගෙන ඉන්නා මේ නේද කොහොමත් පුළුවන් ආය නැත්තම් තව කෙනෙකුට මෙහෙම පුළුවන් මේ ත්‍රිකෝණය මෙහෙම ඉන්නවා මේ ත්‍රිකෝණය මෙහෙම ඉන්නවා නේද ඔය මේ ත්‍රිකෝණය මෙහෙම තියෙනවා මේ ත්‍රිකෝණය මෙහෙම තියෙනවා ඔය බලන්න ත්‍රිකෝණ වලින් කතාවක් බලන්න දැන් ඔයාලා දැන් මෙහෙම තියෙනවානේ පොතේ මෙන්න මෙහෙම පිටු පිටු වෙන් කරලා තියෙන්නේ හැඩතල ඇසුරින් රටා ගොඩනගයි මං කියලා කියනවා පිටුවක් ඉඳ තබන්න කියලා හැඩතල ඇසුරින් රටා ගොඩනගයි කියලා පිටුවක් ඉඳ තියෙන එකේ අංක 1 දාන්න අංක 1 දාලා ත්‍රිකෝණ වලින් රටාවක් අලෝකන යන්න බලන්න ඉක්මනට හැබැයි රටාවක් වෙන්න ඕනේ त्रिकोण वलिंग रटावक आप देखा कल मैं बोर्ड के हादन वा एक कुड़ावटा एक मुकद सतु ए को तब एकाई देखाई थी फिर मांगा नहीं था कुड़ावट क्या पुए ओ मांगा इस सर लाखी अपने डट या कट दिए में वही तीन डट या कट डट या कट नहीं මේ කප්පිට පොරන්නේ කොහොමත් පුළුවන් මම අර තව විදියක් කිව්වේ මේ අතට පුළුවන් මැඩම් කපපු ත්‍රිකෝණ හරවන්න ඕනේද අහගත්තේ නැද්ද මම දැන් කීවා අහගන්න ඕනේ මොකට සමමිතිය හා රටා කියන එකේ හැඩතල ඇසුරින් රටා ගොඩනගයි කියන මාතෘ තාව යටතේ අංක 1ලා ත්‍රිකෝණ වලින් රටාවක් කලවන්න කීවා. හැබැයි ඒක රටාවක් වෙන්න ඕනේ. දැන් මේක මේ පැත්තට මේක මේ පැත්තට. ආය මේක මේ පැත්තට ආය මේක මේ පැත්තට आय पुलवा समहारंट मेहम कर බත් රටාව දැන් මෙහෙම මේ මේක උඩින් මේක මේ බලන්නකෝ මේක උඩින් ටිකක් මේක නත්තල් ගහ වගේ නේද අහරහට උඩට ඇලෙනවා නම් නත්තල් ගහ වගේ මේ
වෙනවද? දැන් මම ත්‍රිකෝණ වලින් රටා තුනක් කැලෙව්වා. හේ නැත්තල් ගහවලි. තුක්ක් අර උඩ මුල්ල වැහෙලා වහ වැහෙන්න මේ කලවන. උඩ මුල්ල වැහෙන්න මේ කලවන. ඔය විදිහට බලන්න හොදට. ඉට්ටු කරලා බලන්න රටා තුන. ඔයාලත් එකක් කලවන්න. ඔය ත්‍රිකෝණ පමණක් අරගෙන රටාවක් කැලෙව්වා. मैडम मम गरीपूर्ण कर දැන් ගන්න අංක 2 ඔහ ආයි කතා කරන්න එපා වෘත්ත වලින් අලවන්නේ 2යි හා වෘත්ත වලින් වෘත්ත පමණක් අරගෙන රටාවක් අලවන්න වෘත්ත පමණක් ගන්න වෘත්ත පමණක් අරගෙන රටාවක් අලවන්න පටාවක් වගේ පේනවා නේද? ඔව්. දැන් මේවා එක උඩ පොඩ්ඩක් කෙලවරෙන් එක උඩ අලවලා පේලියක් කරනකොට හරි ලස්සනයි. පටාව. මේ වගේ. දැන් මේ පහලින් ඉහළින් පහලින් ඉහළින් පහලින් ඉහළින් පහලින් ඉහළින්. ඕනනම් මේ තුන එකට ලං කරලා අලවන්න තිබ්බා මෙහෙම. අර मधुवीर के අපි කරගෙන යන්නේ දැන් මේක තේරෙනවනේ නේද හරි හරි අපි එහෙනම් දෙනවා සමචතුරස්ර වලින් විතරක් රටාවක් කලවන්න බලන්න සමචතුරස්ර වලින් විතරක් දැන් මම ත්‍රිකෝණ ගැලෙව්වා දැන් ඉවරයිනේ අපේ දැන් සමචතුරස්ර වලින් විතරක් රටාවක් තනියම කලවන්න දැන් මම ගැලෙව්වහම ඒක බලාගෙන අලබන समचतुराष्ट्र वलिंग वितरा मलंदाल සම චතුරස්ර වලින් විතරක් රටාවක් මේක තියෙන පැත්ත අනුව රටාවක් ගොඩ නැගී හිටියොත් බලන්න
ඔයාලත් මෙහෙම එකක් හැදුවද කියලා. ආ. පොඩක් හැඩයට තියෙනවා. ඔය පේනවද? ආ. ඒ වගේ. එහෙම නැත්තම් මෙහෙම කරි හැටි මේකේ මුල්ලට මෙයා මෙහෙම කිට්ටු කරලා අරවෙනවා ආ ඊළඟට පොඩ්ඩක් ඈතින් මෙයා අලවනවා එයාගේ මුල්ලට කිට්ටු කරලා මෙයා අලවනවා අර බලන්න ආ මෙහෙම අර මේකේ ඉන්නේ ඈත ඈත මේ දෙන්න එකට අර මුළු දෙකක් එකට යා වෙලා අරවනවා බලන්න ඒ රටාව සම චතුරස්‍ර වලින් විතරයි ආ ඒකත් අලෝගන යන ගමන් ත්‍රිකෝණාස්‍ර වලිනුත් එක රටාවක් කලවනවා ත්‍රිකෝණාස්‍ර ආ තිබ්බද ඔන්න කළු පාට මාක පෙන් එකක් නම් ආවා එලාවට බලමු ඒකේ තදට පෙනේවිද කියලා බලමු හරි සම චතුරස්‍ර වලින් විතරක් දැන් මේකම පුළුවන් ඔයාලට අර මතකද අපි අර පොඩ්ඩක් මුල්ල වැහෙන්න ඇරෙන්නේ නේද මෙහෙම පොඩ්ඩක් මුල්ල වැහෙනවා මෙහෙම තියෙනවා මේක උඩ අතට තියන්න පුළුවන් නේ ආයේ මේක තිරස මේක සිරස්ව තියන්න පුළුවන් නේද ඔව් ආය අනික තිරසට මේක රටාවක් මේ බලන්න තියෙන පැත්ත අනු තිරසට සිරසට හරහට කෙලින්ම හැම කියමුකෝ හරහට කෙලින් හරහට කෙලින් හරහට කෙලින් ඔක දිගට මැලෙයි හැටි එහෙම නැත්නම් අපි බලමු තව රටාවක් මෙහෙම පුළුවන් ඊළඟට මෙයා ආලවනවා මෙහෙම මෙයා අලවනවා මෙහෙම මෙයා අලවනවා මෙහෙම නේ ඔය බලන්න හැඩේ ආ ඔය තියන්නේ ත්‍රිකෝණාස්‍ර වලින් විතරක් රටා ආ බලාගුහම ලස්සන රටාවක් පේන්න ඕන. ඔන්න රටා. හරිද? තව විනාඩියක් දෙකක් දෙන්නම් ඊට පස්සෙත් මේ මදි නම් දැන් රටාව පුරලා ඇතිනේ පටන් අරන් ඇති. හවස ඒක පොතේ කෙලවලට යනකල් අරවන්න මොකද මම 20ක් කපා ගන්න දීලා තියෙනවා කැමති අයට ඉතුරු නම් තවත් රටාවක් කලවල බැලි හැකියි
මේ 15ක් විතර යයි කියලා හිතන ඔයාලගේ පොතේ පොඩියට හැබැයි ලොකුවට කැපුවා නම් ගොඩක් ඉතුරු ඇති. මං කුඩාවට කපන්න කියලායි කිව්වේ. 10ක් 12ක් රටාවකට යනවා. රටාවක් පේන්න මේ එකක් කලවල බෑනේ. මේ වාගේ අවස්ථා හතරක් පහක් කලවනකට තමයි ඒක ලස්සනට පේන්නේ රටාව වගේ. එකම රටාව යන්නේ කියලා මේ වාගේ කීපයක් කලවන්න ඕන. अलवें रूप ගෙදරක් වගේ පේනවද මේ දොර මේ ජනෙල් එතකොට මේ කොලේ බලන්නකෝ මේක නම් මේ කොළ පාට ලා පාටයි ඔන්න පේනවද ඊළඟට මේ මල බලන්නකෝ දැන් ඔය රූපවල තියෙන විශේෂත්වය මම දැන් පෙන්නන්දයි යන්නේ හරි මම දැන් මේ ගේ ගලවලා ගන්න ඔන්න බලන්න මම මේක හරියටම මැද්දෙන් දෙකට නමනවා ඔන්න රේඛාව නැමුම් රේඛාව බලන්න දැන් දෙකට නැමුවහම හොඳට බලන්න මේ හරියට මෙත මත මේ භාග දෙක එක මත පිහිටනවා එක කැලලකත් එළියට පයින්නේ මේ හිල් හිල් දෙක ඒ විදිහටම හිටිනවා ඔය එකක්වත් පිට පැල්ල නැහැ හරි මැද්දෙන් නමලා තියෙනවා ඔව් මේ මැනමුම් රේඛාවක් තියෙනවා මේ මේ රූපේ හොඳයි ඊට පස්සේ සමාන භාග දෙකක් ලැබිලා තියෙනවා ඒ දෙපැත්තම එක සමානයි මේ දිග ඇරියාම ඒ සමාන භාග දෙක හොඳට පේනවා මේ ඔය දැන් මේ කැලෙවුවාම හොඳටම පේනවා යාළුවනේ මේ තමයි ඒ රේඛාව මම රේඛාව දිගටම ඉහළට අදින්නම් මේක දිගේ ඇඳලා ඔන්න අලුත් පෑන ලියවෙනවා ලස්සනට පේනවා මේ රේඛාවෙන් සමාන අර්ධ භාග දෙකක් ලැබෙනවා සමාන කොටස් දෙකක් ලැබෙනවා හරි මැද්දෙන් නමලා තියෙනවා මේ ඒ රේඛාව නැමුම් රේඛාව අපි කොලේත් බලමු ඒ වාගේ මෙන්න කොලේ ගැලෙව්වා මෙන්න මම දෙකට නැමුවා බලන්න ලස්සනට එක මතයක වැටිලා තියෙනවා චුට්ටක්වත් අඩු වැඩි නෑ සමාන භාග දෙකක් ලැබිලා තියෙනවා දිග ඇරියාම හොඳට ඒක පේනවා මෙන්න මම ඒක ඇලෙව්වා මෙන්න මම ඒකෙත්තර නැමුම් රේඛාව අඳිනවා අන්න හරි මලත් ඒ වගේමයි මෙන්න නැමුම් රේඛාවෙන් නැමුවා මේ බලන්න හරියට සමාන භාග දෙකක් ලැබෙනවා දිග ඇරලා මේක ඇලෙව්වා ඒකේ තර නැමුම් රේඛාව මම අඳිනවා ඉතින්
लक्षण रूप සමාන නේද ඊළඟට මේ වහල කෑල්ල මේ වහල කෑල්ල සමානයි මේ දොර හරියටම සමානව දෙපැත්තට මේ රේඛාවෙන් බෙදෙනවා මේ කොලේ හරියටම මේ රේඛාවෙන් සමාන විදියට මේ මේ බෙදලා තියෙන කොල මේ ඒ ඔක්කොම නැමුම් ධාර ඔක්කොම සමාන අග්ගිස්සයි දැන් මලෙත් මේ බලන්න හරියටම මේ දෙපැත්ත සමාන එතකොට මෙන්න මේ වාගේ මේ රූප වලට අපි කියනවා සමමිති රූප සමමිති ක රූප කියලා ඉස්සල්ලා අපි අපේ කාලණන් ඉගෙන ගත්තේ මේ මෑතක් වෙනුනොත් අපි ඉගෙනුවේ එහෙමයි දැන් ක කියන්නේපා කීවා සමමිති රූප සමමිති රූප එහෙනම් ඔයාලට දැන් තියෙන්නේ ඔයාලා දැන් සමමිති රූපයන් නිර්මාණය කරන්න යන්න හරි දැන් ගන්න අර සුදුහා පාට ඒපෝ දෙකක් ගන්න කීවේ දැන් ගන්නකෝ පාට ඒපෝ කොලේ පාට ඒකෝ කොලේ අරගෙන දෙකට නමන්න පාට ඒකෝ කොලේ අරගෙන මෙන්න මෙහෙම දෙකට නමා ගන්න ඔන්නෝ නමාගෙන මැද්දෙන් කපා ගන්න අපි දෙකක් නිර්මාණය කරන්න යන්නේ සමිති රූප දෙකක් කපාගෙන මේවායේ භාග දෙක ගන්න මේ භාග දෙක ගන්න හොඳට බලන්න මේ වාගේ භාග දෙක අරගෙන මේ සුදු එකක් මං අරගෙන තියෙන්නේ හා පාට එකක් මම ගන්නම්කෝ මෙන්න මගේ පාට A4 භාගේ හරි ඔයාලත් එක භාගයක් ගන්නකෝ අරගෙන මන් නමනවා වගේ මේ බලන්න මෙහෙම තියලා මේ මෙහෙම සමානව දෙක තවන්න නමලා නැමුම් රේඛාව ගන්න නැමුම් රේඛාව ගන්න ආ මම මේවා ගලවන්නම්කො නැත්තම් පැහැදිලි නෑ මේ බලන්න මෙහෙම තිබ්බු පොලේ මෙහෙම නමලා නැමුම් රේඛාව ඇඳගත්තා හොඳට බලන්න ආ මම දැන් මේකේ එක්ක ඔයාලට පුළුවන් මේ නැමුම් රේඛාවේ මේ ඇරෙන පැත්තේ නෙවෙයි දැන් අපි හොඳට බලා ගන්නවා යමක් අදිනවා මේ පැත්තේ නෙවෙයි මේ නැමුම් රේඛාව අහුවෙන්න මං අදිනවා මෙන්න මෙහෙම එකක් ආ ඕ මට හිතෙනවා මේක කැපුවොත් ගහක් වගේ දෙයක් එයි කියලා. හරිද? ඔන්න මම දැන් මේ ඉරි දිගේ කපලා දිග අරිනවා. දැන් තාම කරන්නේ නැහැ. තාම කරන්න එපා. මෙන්න බලන්න ටීචර් කපනවා. මෙන්න කතුර මේ ඉරි දිගේ කපනවා ඔන්න බලන්න. දැන් මෙහෙම මෙහෙම කපාගෙන ආවා. දෙපැත්තම හොන්න ඔන්න කපාගෙන ආවා ඔන්න දැන් මෙහෙම කපනවා මම ගහක් වගේ රූපයක් එයි කියලා හිතානේ ඇඳ බලමු ආ දැන් දිගාරින ඔන්න බලන්න ආ දිගෑරලා මම ඔයාලට පෙන්නනවා මේක ගහක් වගේ පේනවද ඔව් මෙන්න මගේ අර නැමුම් රේඛාව रेखा हरियतम सामान भाग देखा
එකට ලක්ෂණට එක උර වැටෙනවා මේ භාග දෙක සමානයි දැන් මේ වේකාර මෙන්න මගේ රූප තව එකක් කපනවා බලාගන්න ඊට පස්සේ ඔයාලටත් ඔයාලගේ කැරි දෙකෙන් දෙකක් කපන්න දෙනවා හරි මෙන්න මගේ ඊළඟ ඒ පො එක මේ දෙකට නැමුවා මෙහෙම කියලා දෙකට නැමුවා හරි ඔන්න මම අදිනවා බලන්න රූපයක් බලාගන්න මට නිකන් හිතෙනවා මේ සමනලයේකයි කියලා මෙතන පොඩ්ඩක් යනවා හරි බලන්න සමනලයේකයිද කියලා මේ බලන්න මේ ඔන්න මං කපනවා ඔන්න බලා ගන්න अरे मैं तो दारे आहू बैंडा ही आदि ने पंटे का पन्नंग अरे ऐसी तेरे वाली कांग तेरे चुट्टा का पागल ना දැන් බලන්න මේ මගේ රූපේ ඔන්න අවනලෙක් වාගේ පේනවා නේද දෙපැත්තම සමානයි මේ නැමුවාම හරියටම සමානයි මේක තමයි නැමුම් රේඛාව ආ හරි එහෙනම් ගන්න ඒකෝ භාග දෙක ආ ගන්න එකක් නමන්න ඔන්න මගේ රූප දෙකම ගැලවිලා හා ආ ගන්න ඔයාලගේ ඒකෝ එක මෙහෙම නමන්න නමලා මේ නැමුන් ධාරේ දිගේ මොකක් හරි අඳින්න මොකක් හරි ඕම හරි ඇඳක් කමන්නේ මක් පොලයක් වාගේ ඉන්න හරි ඒක පොඩ්ඩක් දැටි දැටි ගහලා ඇඳක් කමන්නේ නේද ආ ගහක් එයි කියලා හිතලා ඇඳක් කමන්නේ මලක් එන්න නේද ඔහොම 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 දාලා මලක් එන්න හරි රේඛාවක් ඇඳ ගන්නකො පැන්සලේ රේඛා කියන්නේ ඒක තනි රේඛාවක් නෙමෙයි දිහැඩ කරලා ඇඳ ගන්න මොකක් හරි එඳගෙන කපල දිගෑරලා බලන්න මේ වාගේ ඇඳගෙන ඉතින් කපනවා වේගෙන් කපන්න හැබැයි අර රේඛාව දිගේ නැමුම් අර පැන්සල් දිගේ නැත්තම් පැටික් නැම් එකක් ගත්තා නම් වඩා පැහැදිලි දැන් ළඟ නැත්තම් කමන්නේ මේ ඔය කොලයක් වාගේ ආවනේ කොලයක් වාගේ අවයාලා දැලා ඕනේ එකක් කපන්න බලන්න දෙකට නමලා එක උඩ ලස්සනට වැටෙනවද කෑලි දෙකෙන්ම කපන්නකෝ
බලන්නක බෝඩ් එක මේ බලන්න සම්මිති රෝක රූප පහක් තියෙනවා මේක ගයක් මෙන්න මැද ලැබුම් රේඛාව මේකෙන් තමයි සමාන භාග දෙකක් ලැබිලා තියෙන්නේ මේ ගේ සමාන කොටස් දෙකකට හරියටම මේ ගේ රූප රූපෙ බෙදලා තියෙනවානේ ඔව් දැන් මේ මේ දොර පවා බෙදෙනවා සමානම භාග දෙකකට ඊළඟට මේ දස ඔන්න මේ රේඛාවෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා මේ සමනලය මේ රේඛාවෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා මේ මල මේ රේඛාවෙන් සමාන කොටස් දෙකකට මේ නැමුම් රේඛාවෙන් මේ කොලේ සමාන කොටස් දෙකකට බෙදෙනවා අපි මේ රේඛාව හඳුන්වනවා මේ රූපවල හැම එකෙම සමමිති රේඛාව සමමිති රේඛාව ඔන්න එතකොට මේ සමමිති රේඛාවෙන් තමයි දෙපැත්ත සමාන කොටස් දෙකකට බෙදෙන්නේ දැන් ඔයාලා රූප දෙකක් කැපුවද කැපුවද ගොඩක් ලොකුවට කැපුවේ නෑනේ නේද ආ අත හුරු වෙන්න කඩදාසි අරගෙන පස්සේ කපන්න කොලයක් ගන්නවා නේද ඒක දෙකට බෙදනවා ඒකෙන් භාගයක් අරගෙන මෙහෙම දෙකට නමනවා නමලා මේකේ මොකක් හරි මෙහෙම අඳිනවා කොහොම අඳිනවා එක්කෝ සරල රේඛාව හරි වක්‍ර රේඛා හරි මොනවා හරි උදව් කරගෙන ඇඳලා ඒක කපලා කපලා අරන් දිගෑරියාම සමමිති රූපයක් ලැබෙනවා සමමිති රූපක ලක්ෂණ තමයි මේ සමමිති අක්ෂෙන් දෙපැත්තට සමාන කොටස් දෙකක් ලැබෙනවා. ආ දැන් ඔයාලා මාතෘකාවක් ලියලා තියෙන සමමිති රූපයක් නිර්මාණය කරමු කියලා. මේ එක ක්‍රමයකට අපි නිර්මාණ. දැන් ඔයාලා අඳපු තවපු ලස්සනම රූපේ තියෙනවනේ දෙකෙන්. ආ ඒක මේ මාතෘකාව යටින් අලව ගන්න. හැබැයි තවත් ටිකක් ඉඳ තියෙන්න ඕනේ. තවත් ඒ වාගයකට ඉඳ තියෙන්න ඕනේ. අනික මේ අලවන්නේ අපි වෙන විදිහකට. ආ හරි දැන් මම මේවා ගලවනවා ඔයාලා ඔයාලගේ එකක් අරව ගන්න සමමිති අක්ෂය පුතේ අනිමා හා දැන් ඕගොල්ලෝ අලවලා එක රූපයක් සමමිති රේඛාව කියලා ලියාගත්තද ලියාගන්න ඇති අපේ පීරියඩ් එක දැන් ඉවර වුණානේ නේද හා දැන් පටන් ගන්නවා ඈ හරි මෙන්න දෙවනි ක්‍රමයේ සමමිති රූපයක් හදන ඔයාලට සායම් ගන්න කීව නේද මම තද්ද පාට සායම් හොඳ හැබැයි බොහොම බිඳුවයි දෙකයි ඕනේ ඒ හදාගත්තු සායම් ටිකක් අර A4 කොලේ දෙක පාට සුදු A4 කොලේ දෙකට නමලා අපි භාග දෙකක් ගත්තනේ මේකෙන් ලස්සන දෙකක් හදමු හරිද මේ මේ මැද්දට මේ හරියට හරි මැද්ද සාමාන්‍යයෙන් ඉතලා ඕනා දෙකට නමලා ගන්නකො ඉතින් හරි මැද්ද ආදර දිගෑර ගන්නකො මේ මේ රේඛාව දිහැට දාගන්න සායම් බිඳුවක් මම හොඳම දේ කියලා තෝරගත්තේ මේ සුදු රෙදි වල දාන නිල් දියර බෝතලේ. සදිය සායන් වලින් කෙරුවා එකක්වත් හරි ගියේ නැහැ, පේන්නේ නැහැ ඔයාලට. ඔන්න මම මේ ගත්තේ නිල් දියර බෝතලයක්. හරි? බින්දුවක් දාගත්තා නම් ඇති. දාගෙන දැන් තියෙන්නේ මම. දැන් මේකේ තියෙනවා සායන් බින්දුව දාගෙන තියෙන. ඊට පස්සේ මම නමනවා. හරි දෙකට මැද්ද. නමලා අති මොකද දන්නවද කරන්නේ මෙහෙම තියලා මෙන්න මෙහෙම 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 මේ සායම් බිඳුව අර ඇතුළ තියෙන සායම් බිඳුව එහාට මෙහාට ගෙනියනවා ඔන්න ගෙනිත්තා ගෙනිහිල්ලා මම මේක දැන් දිගාරිනවා මෙන්න බලන්න මෙන්න මට ආපු රූපේ මම හදවලා පෙන්නන්නම්. ඔන්න. මට නිකන් හිතෙනවා පවුලෙක් වගේ කියලා. මම ඔයාලට පෙන්නන්න කලින් ඔවිත කලින් එකක් ඇදුවා. ඒකත් පෙන්නන්නම්. දැන් ඔයාලටත් තරන්න වෙනවා මේක සායම් බිඳුවයි යෝනේ. ගොඩක් දාගත්තොත් එහෙම ඔක්කොම ඉවර වෙනවා. නිකන් සමරලෙක් වගේ ආවා මට ඒක. බලන්න. මම තවත් එකක් හදනවා බලන්න ඉන්න
ඔන්න හරි මැද්දට දැම්මා බිංදුවක් හරි දැන් දෙකට නමනවා පොලේ හරියටම දෙකට නමන්න ඕන ඔන්නෝ මත මෙහෙම 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 තද කරනවා අරක සායම් බිඳුව ඉවර වෙනකල් බලමු ඒක කොයි වගේද කියලා මෙන්න ආ ඒක තද ගන්නකෝ යටිනුත් බිඳුවක් තිබිලා ඒකත් හරියටම ගිහිල්ලා දෙපැත්තට දැන් ඔයාලගේ සුදු කොලෙස් ගන්න මෙන්න තුනක් තියෙනවා सायम बोतले कपागत्ल निर्माण कर මෙන්න මේ වාගේ රූප දෙකක් නිර්මාණය කරන්න හොඳටම හොඳයි මේ කුකුල් සායම් වගේ හොයාගන්න තිබ්බනම් දැන් ඉතින් කඩවල වලුත් එහෙම නැහැ ඊට පස්සේ බැරි තැන තමයි මම මේ මේක මතක් වුණේ මේ සුදු ගවුම් වලට දාන නිල් දියර බෝතලෙ ආ බලන්න හදන්න සමමිති රූපයක් මේ සමමිති රේඛාවෙන් දෙපැත්ත සමාන වෙන රූපයක් ලැබෙනවා මේවා සමමිති රූප ඊට පස්සේ ඒකත් අලව ගන්න එකක් අලව ගන්න එකක් අලවගෙන ඒ පිටුවේ ඒකේ සමමිති රේඛාව ලකුණු කරගන්න මෙන්න මේක තමයි සමමිති රේඛාව එතන ලියනවා සමමිති රේඛාව हरी देखट नमला आये සමමිති රූප තමයි බලන්න කොහරද නැහැ මයික් වැටෙනවා මයික් ඕෆ් කරගන්න හරි දැන් मूलिक हेडतल कीपयक सममिति अक्ष अदिमु कियला पिटु भागयाय वालट एक दीला तियेन्ने एकट तमाय मम गंड कीवे हरि मन दैन मेवा इवत करनवा टिकक् लोकुवट कपपु वृत्तयायि टिकक् लोकुवट कपपु समचतुराश्रयायि ටිකක් ලොකුවට කපපු ත්‍රිකෝණයයි ටිකක් ලොකුවට කපපු ඍජු කෝණ ආශ්‍රයයි හා ඒකයි ගම් බෝතලයයි පැන්සල අඩි රූල එහෙම ගන්නකෝ
හරි. ආ ගන්නකො ඔයාලගේ බලන්න මේ සමචතුරස්‍රය ගන්න බලන්න. සමචතුරස්‍රය ගන්න. ආ එන්න මම සමචතුරස්‍රයක් හදාගත්තා. හරි. මෙන්න මගේ සමචතුරස්‍රය අපි ඔරිගම් නිර්මාණය එහෙමට හදන විදිහට මම සමචතුරස්‍රයක් හදාගත්තා. මෙන්න සමචතුරස්‍රය. මේක සමාන භාග එන විදිහට අපි නමුම් බලන්න. මෙන්න සමචතුරස්‍රය පේනවනේ. මේක මම මේ අතට මූණෙන් මූණ නවනවා. මේ මේ මුල්ලට මේ මුල්ල එන්න ඕන. ආ හරියටම සමාන භාග දෙකක් ලැබෙන්න නමුම් නමුම් රේඛාව හදා ගන්නවා. ආ එහෙනම් අපි ඒක මෙහෙම තියලා දිගෑරලා මේ රේඛාව ඇඳ ගන්නවා. ඒක මේ අවස්ථාවේ ඒ රූපය හරියටම දෙකට බෙදෙන රේඛාව. මෙන්න මේක. අපි තනි රේඛාවක් හරින්නේ නැහැ, කැඩිච්ච රේඛාවක් හරින්නේ නේ. මේ අවස්ථාවේදී මෙහෙම නැමුවාම සමාන කැරලි දෙකක් ලැබෙනවා. භාග දෙකක්. මේ රේඛාව. ආ ඔයාලත් ඒක ඇඳගන්න. ඔයාලගේ සමතතුරස්සේ කුඩා වුණාට කමක් නැහැ. ඒක හරියටම මේ අතර නමලා දිගෑරලා අඩි දූල තියලා ඒ රේඛාව තුප්පි කැඩිලි වලින් ඇඳගන්න. කැඩිච්ච ඉර. ඇඳගන්න. ඔන්න සමමිති රේඛා එකක් ආවා. අපි බලමුකෝ මේක මෙහෙම නමලා බැලුද කියලා. මේ මම දැන් මෙහෙම නෙමෙයි. දැන් යට ඉඳලා උඩට නමලා බලන්න. එහෙමත් ලැබෙනවා සමාන භාග දෙක. එක උඩ අපූර්වට වැටෙනවා. එහෙනම් අපි ඒකත් නැමුම් රේඛාව ගණන් ඒකත් ඇඳගමු මේ අතට. මේ අතට ඇඳගමු මේ රේඛාව. මම මේ අතරත් නමල බලනවා අනිත් මුල්ලේ මුල්ලට. ආ එහෙමත් ලැබෙනවානේ හරියටම භාග දෙකක්. මම ඒකත් ඇඳ ගන්නවා. දැන් ඔයාලත් ඒකම කරන්න. මේ දැන් මට ආවා මෙන්න එකයි. ඊට පස්සේ මෙහෙම දෙකයි. මේ අතට තුනයි. මේ අතට හතරයි. මට ආවා සමමිති රේඛා හතරක්. හතරක් ආවා. මොකද්ද මේ හැඩතලේ? මේ හැඩතලේ මොකද්ද? සමචතුරස්‍රය. ආ ඔයාලත් ඔයාලගේ සමචතුරස්‍රේ මේ රේඛාවයි මේ රේඛාවයි මේ මුල්ලේ මුල්ලට මේ රේඛාව ආවා මේ මුල්ලේ මුල්ලට මේ රේඛාව ආවා බලා ගන්නායේ. කෙලින්ම මේ සිරස් රේඛාව. කෙලින්ම මේ හරහට ඇඳපු රේඛාව. ඊළඟට මුල්ලේ මුල්ලට ආපු රේඛා දෙක. ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි. මේ හතරම ඇඳගෙන අලව ගන්න බලන්න ඉස්සෙල්ලාම. අලවගෙන ලියන්න මේක යටින් පැන්සලෙන් පොඩියට. සමමිති රේඛා හතරයි. සමමිති රේඛා හතරයි. මොකද්ද මේ? සමචතුරස්‍රය. ලියන්න ඕනේ හැඩතලේ නම දැන් දන්නවා.
හරි සමතතුරස්රේ සම්මිතියක් සැඳලා හතරම ලියාගත්තද ආ දැන් ගන්න ඔයාලගේ ඍජු කෝණාශ්‍රය ගන්න ආ ගන්නකෝ ඍජු කෝණාශ්‍රය මෙන්න මගේ ඍජු කෝණාශ්‍රය ඍජුකෝණාශ්‍රය කියන්නේ නේද දෙපැත්තක් දිග වැඩි අනිත් පැත්ත දිග අඩුයි නේද හැබැයි මේ පැති දෙක දිගින් සමානයි මේ පැත්තයි මේ පැත්තයි දිගින් සමානයි මේ පැත්තයි මේ පැත්තයි දිගින් සමාන වුණාට හැබැයි මේ පැත්ත දිගින් වැඩි මේ දිග වැඩි දෙපැත්තක් තියෙනවා දිග අඩු දෙපැත්තක් තියෙනවා නේද සමතතුරස් මේ ඍජුකෝණාශ්‍රය දැන් ඍජුකෝණාශ්‍රයත් අපි නමුම් බලන්න සමාන කොටස් දෙකක් වෙනවා සමතතුරස්ේ වාගේ ඉස්සල්ලාම මේ දකුණු අත පැත්තේදලා වම් අත පැත්තට නමලා ගමු මුල්ලෙන් මුල්ල හරියට වෙනවා භාග දෙකක් හරියට වෙනවා භාග දෙකක් ආ ඔයාලත් නමලා රේඛාව ඇඳගන්න රේඛාව කැඩිච්ච ඉරි වලින් සම්මිතිය අක්ෂ පෙන්වන්නේ කැඩි ඉරි කැඩිච්ච ඉරි වලින් ආ මෙන්න බලන්න මෙන්න මේ ආ ඔයාලා පෙන්වගන්න ආ දැන් ඊළඟට අර සමතතුරස්ස නැමුවා වගේ අපි යට ඉඳලා උඩටත් නමමු බලන්න තව භාග දෙකක් ලැබෙනවද කියලා ආ මෙන්න මෙහෙම දැන් මෙහෙම නැතිනම් මෙහෙම නම් යට ඉඳලා උඩට ආ නමලා බලන්න එනවා නේද ආයෙත් භාග දෙකක් හරියටම භාග දෙකක් එනවා ආ ඒ රේඛාවක් දැඳගන්න කැඩි ඉරි වලින් කඩ ඉරි වලින් නේද නැත්තම් කඩ ඉරි වලින් කැඩි ඉර නේද මේ සම්පූර්ණ ඉරක් නෙමෙයි කැඩි කැඩි ගිය ඉර ඔන්න බලන්නකෝ ඒ රේඛාව මේ අතර තියෙනවා මේ අතර තියෙනවා දැන් අපි සමතතුරස් වෙනා මුල්ලෙන් මුල්ලටත් නැමුවානේ මේව ආ බලමු මේ මුල්ලෙන් මුල්ලට නැමුවාම මොකද වෙන්නේ කියලා ආ එනවද සමාන භාග දෙකක් නෑ මෙහෙම එළියට ඇවිල්ලා මෙහෙන් එළියට ගිහිල්ලා මේ ඔය එහෙනම් අපි අනික් අතරත් නමලා බලමු අනික් මුල්ලෙන් මුල්ලට ඒ වැඩේ හරියන්නේ නෑනේ අර එහෙනම් ඍජු කෝණ ආශ්‍රේ මෙහෙම රේඛාවක් අපට කවදාවත් අඳින්න බෑ අඳින්න නම් පුළුවන් ඇදලා පෙන්නන්න පුළුවන් මේ මේ මුල්ලෙන් මුල්ලට අඩි රූල දීපාම අඳින්න පුළුවන් මේ අඳින්න පුළුවන් ඇන්දට එහෙම සමාන භාග දෙකක් එන්නේ නෑ නේද ඒ රේඛාව දිගේ සමාන භාග දෙකක් එන්නේ නැහැ ඔය ඕ ඔය මෙහෙමයි එන්නේ මේ පැත්ත පයින්ා හැම බෑ හරියටම එක ගන්න තියෙන්න ඕන එහෙනම් ඍජු කෝණාශ්‍රය තියෙන සමමිතික අක්ෂ 1 2 1 2 ඔයාලත් මේ දෙක ඇඳගෙන අලවලා ඊළඟට මෙහෙම ලියා ගන්න සමමිතික අක්ෂ 2 කියලා 2 කියලා දැන් මේකට එන්නේ මොකද්ද සමමිති රේඛා රේඛා දු රේඛා අක්ෂ තරාවේ නෑ රේඛා සමමිති රේඛා 2 රේඛා 2 ආ ඔන්න ඔහම තියෙන්න ඕනේ සමමිති රේඛා 2 ඉලක්කම් විතරක් ලියනවා මේකේ 4යි මේකේ 2යි
හරි. නැවත බලමු. සම චතුරාස්‍රයාව සමමිති අක්ෂ 4ක් ඍජු කෝණාස්‍රයාව 2ක්. දැන් ගමු ඔයාලගේ වෘත්තය ගන්න. වෘත්තය මේ. වෘත්තය. හා වෘත්තයත් අරන් දකුණු අත පැත්තේ ඉඳලා මෙහාට හරියටම එක උඩට එන්න නමන්න බලන්න. එනවා. හරියටම භාග දෙකක් එනවා. ඒ රේඛාව වැඳ ගන්න බලන්න. මෙන්න මේ. හරි. ඒක ඇඳ ගන්න. හරි. අපි දැන් යට ඉඳලා උඩටත් නමමු. ආ. ආ නමලා ඒ රේඛාව අතන ගන්න බලන්න. ඔන්න. දැන් මෙහෙම ආවා. මෙහෙම එකයි මෙහෙම එකයි. තව ඉතින් තව හරහට එහෙම නමලා බලන්න මේක එක උඩ එන්න නමා ගන්න ඕන තරම්. ඕන විදියට එක උඩ එන්න නමා එක උඩ එන්න භාග දෙකක් නමා ගන්න පුළුවන්. ඔය මට එහෙමත් ආවා. මං ඒකත් අදිනවා. ඔයාලත් අදින්න බලන්න. මේ මං බලනවා මේ 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 අතරින් නමලා බලන්න. එනවනේ ඒත් එනවනේ භාග දෙකක් ඔය. ඒත් එනවා. ඒකත් ඇඳ ගන්න. දැන් කීයක් ආවද? දැනටම ඇවිල්ලා තියෙනවා හතරක් නේ. එකයි දෙකයි තුනයි හතරක්. මම තවත් නමනවා. තවත් නමනවා. ආ පහයි. තවත් නමන්න හිතෙනවා මේ. තව නමනවා. ඒකත් අදිනවා. හයයි. ආයෙත් නමනවා. ආ හතයි. ආයෙත් මෙහෙම නමනවා. අටයි. මේ විදිහට බලපුවහම මට ගොඩ මේක නමන්න පුළුවන් සමාන භාග එල්ල. එහෙනම් වෘත්තයේ සමමිති රේඛා අපිට ලියන්න පුළුවන් ගණන් කළ නොහැක ගණන් කරන්න බැරි තරම් එනවා. තව මේ මේ හැම තැනින්ම නම නමා චූටියට මේ 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 පොඩි සුළු තැන් වලින් මෙහෙම නමලා ගන්නත් පුළුවන්. එතනක් මට රේඛාවක් අදින්න පුළුවන් නේ. මේ මගේ මේ මෙතනිනුත් ඇන්දෙහෙ. මෙතනුත් ඕනනම් නමලා බැලුවොත් එනවා එක. ඕ. එහෙනම් වෘත්තයේ අපි 4යි 2යි කී කී අපිට ගණන් කරන හැක ඕකට අනන්තයයි කියලා කියනවා නේද? ටිකක් ලොකු පන්ති වලට ගියාම අනන්තයයි කියයි. ආ. ආ වෘත්තය. ආ අපි ලියමු ගණන් කළ නොහැක. ඒ කියන්නේ ඒ කියන්නේ ගණන් කළ නොහැක කියන්නේ ගොඩාක් තියෙනවා කියන එක. අනන්ත සංඛ්‍යාවක් කියන්නේ. ගණන් කළ නොහැක. හරි. ඔයාලත් බලන්න ගොඩාක් ගන්න එම අර ලකුණු කරලා බලන්න ඒකත් අරෝ ගන්න ඊළඟට. හරි. ඊළඟට ගන්න ඔයාලගේ ත්‍රිකෝණේ. හරි. මෙන්න මෙහෙම ත්‍රිකෝණේ ඇවිල්ලා ඇති. නේද? ඔව් ත්‍රිකෝණේ. ආ හරියටම මෙහෙම තියලා දකුණේ ඉඳලා මමට දකුණු අතේ ඉඳලා නමන්න බලන්න. ආ. ඔන්න ආවා එක රේඛාවක්. ඒක ලකුණු කරගන්න ඔයාලත් ගන්න ත්‍රිකෝණේ.
හැබැයි ඕක කපන විදිහට තමයි ඈ මම මේ මුල්ලෙන් නැමුවේ මේ මුල්ලෙන් අරන් මේ මුල්ල අරගෙන දෙකට නැමුවා දැන් මගේ මේ මුල්ල අරන් මෙහෙම දෙකට නැමුවොත් එන්නේ නැහැ එන්නේ නැහැ ඔය මේ පැත්ත ලොකු වැඩි මං ආයේ මේ මුල්ලෙන්ෙත් නමලා බලනවා මේ මුල්ලත් හරියටම දෙකට නැමෙන්න බලනවා බලමු ඒත් එන්නේ නැහැ මේ පැත්තක් ලොකුවට යනවා ඒ කියන්නේ मगे मे त्रिकोण तीन एक सममिति अक्षय एक सममिति अक्षय मे त्रिकोण प्रति तुनाने प्रति तुना मे प्रति तुने देखा सामान उनो देखा सामान उनो एकटेन नमागा पुलवा इतकोट एकाई हेबाई कौर कपल तीन प्रति तुनम सामान एक අපූර්වට රේඛා තුනක් මේ මුල්ලෙනුත් එකක් එනවා මේ මුල්ලෙනුත් එකක් එනවා සාමාන්‍යයෙන් දැන් මේ පැති දෙකක් සමාන ත්‍රිකෝණයක් නම් ඔයාලා අරන් තියෙන්නේ මේක එනවා එකක් එකයි පරි වේලාවත් පැති තුනම එකක් කපලා තිබ්බොත් ඒක එනවා මෙන්න මෙහෙම ඒ ත්‍රිකෝණය නම් මේ බලාගන්න මෙහෙමත් මෙහෙමත් එනවා එකක් මේ මුල්ලෙනුත් එකක් එනවා සමාන භාග දෙකක් එනවද කියලා සමමිති නොවන රූපයක් මේ මේ මැද්දෙන් නමකෝ අපර දකුණේ ඉඳලා වමට සමමිති වෙන්නේ නැහැ හැබැයි ත්‍රිකෝණයක් ඒක තේරුම් ගන්න අදින විදිහ අනුව පැති දෙක සමාන එකක් ඇන්දොත් එකක් වෙනවා මේ කවුරු හරි මේ පැති තුනම සමාන වෙන්න ඇදගත්තොත් තුනක් වෙනවා පැති තුනම සමාන නැත්තම් එන්නේ නැහැ ඒක රේඛාවක්වත් මේක සමමිති රූපයක් නෙමෙයි මේක සමමිති රූපයක් නෙමෙයි මේක සමමිති ත්‍රිකෝණයක් මොකද එකක් එකක් නැමියයි ඒක උඩ වැටෙන්නේ ඒක රේඛාවක් වෙනවා මේක සම්මිති රූපයක් නෙවෙයි. අන්න ඒ වගේ සම්මිති නොවන රූපක් තියෙනවා. හරි. දැන් මේ හතර ඇදගෙන ලියාගත්තද? සමමිති රේඛා, සමමිති රේඛා. හරි. ඒකත් හරිනේ නේද එහෙනම්? ඔව්. හරි. හරි. ආ මම අර ත්‍රිකෝණ කතාව ආයි කියන්නම්කෝ.
දැන් ත්‍රිකෝණ පොඩි ප්‍රශ්නයක් වුණා සමහරේ වගේ එකයි සමහරේ වගේ තුනයි සමහරේ වගේ එකක්වත් නැහැ. එහෙම වෙන්නේ දැන් ශබ්ද අතුරස්රේ කීවොත් ඔච්චර කීවත් කොච්චර කීවත් කවුරු වෙන්දත් නේද? ඔයා වෙන්දත්, මම වෙන්දත්, අම්මලා තාත්තලා වෙන්දත්, ලොකු සර් වෙන්දත් නේද? පව් එංගලන්ත කෙනෙක් වෙන්දත්, ඉන්දියාවේ කෙනෙක් වෙන්දත් සමතතු රසයේ කීවොත් පැති හතර සමාන රූපයක් එන්නේ. උජුකෝණ ආශ්‍රයෙන්දත් වෙන්නේ දිග වැඩි පැති දෙකක් තියෙනවා, දිග අඩු පැති දෙකක් තියෙනවා. වෘතයෙන්දත් මේකම තමයි. ලෝකෙ කොතනෙන්ද තෝකම තම. නමුත් මේ බලන්න ත්‍රිකෝණ. ඔයා ඔහොම ත්‍රිකෝණය අඳිනකොට මට පුළුවන් මේක අනිත් පැත්තට අඳින්න. මේක ත්‍රිකෝණය. මට මෙහෙම ත්‍රිකෝණයක් අඳින්නත් පුළුවන්. ඔය මට මෙහෙම ත්‍රිකෝණයක් අඳින්නත් පුළුවන්. ඔය ඔහොම ත්‍රිකෝණයක් අඳින්න. මේවා ඔක්කොම ත්‍රිකෝණ. ඉතින් මේ වගේන් සමමිති වෙන්නේ මම ඔයාලට කීවේ හරියටම මේ මේ පැති දෙක සමාන නම් එයා හරියටම මේ රේඛාවෙන් දෙක ළඟවන්න පුළුවන් එයාට තියෙන සමමිති ක්ෂේත්‍රයයි අපි කියමුකෝ මේක මේ පැත්තට සමානයි මේ පැත්තට සමානයි මේ තුනම සමානයි කියලා බලන්න එහෙම ත්‍රිකෝණයක් අපල හරියටම වෙනවා මේකෙනුත් දෙකට බෙදෙනවා මේකෙනුත් මේක දෙකට බෙදෙනවා මේකෙනුත් මේක දෙකට බෙදෙනවා ඒක වෙනවා තුන මෙන්න මේ කිසිම එකක් මෙහෙම ඇන්දොත් බලන්න රේඛාව මෙයා ලොකු වැඩි මෙයා කුඩා නේද දැන් මෙයා බලන්නකෝ දැන් ඉතින් මෙයා ඔය මෙයා කුඩායි මෙයා ලොකුයි ආ එහෙමනම් ඕගොල්ලෝ ත්‍රිකෝණ ගැන අන්න එහෙම පොඩි අදහසක් ගන්න දැන් අර වගේ නම් හතර නම් හතරමයි සමතතු රසය ත්‍රිකෝණ ආශ්‍රය නම් දෙකයි වෘත්තේ නම් ගණන් කළ නොහැක මෙයා අදින හැටියට සම්මිති ගාක්ෂ වෙනස් වෙනවා හරි ආ ඔයාලට කොහේ හරි මෙහෙම රූපයක් දීලා එකයි කියලා දීලා තිබ්බොත් මේක හරි මොකද මේ පා පැති දෙක සමානයි. එතකොට මෙහෙම රූපයක් දීලා තුනක් ඇදලා තිබ්බොත් ඔයාලා හොඳට දැනගන්න මේකේ පැති තුනම සමානයි. හරි? ආ ඔපච්චරම් පදර ගන්න එපා. ඔව හයින් යාට ගියාම හොඳට තේරුම් කරලා දෙනවා. දැන් ගන්න ඉක්මනට ඔයාලගේ මේ හතර අලව ගත්තනේ කොටු රූල් පොත හා කොටු රූල් පොත ගන්න ඉක්මනට දැන් ඔයාලගේ අලව පොතේ ඊළඟ තියෙන ඉඩ පිටුව හරි පිටු භාගය හරි දැන් කොටු රූල් ගණන් කරලා අපි සම්මිති රූප ටිකක් අඳින්නයි යන්නේ හරි හා හරි දැන් ඔයාලගේ කොටු රූල් පොත මෙහෙම කියලා හිතා ගන්නකෝ හා එකයි ඔහම තියෙනවා. ආ මේ අතර පොතු තියෙනවා. 1යි 2යි මොන පොතු? පොතු. හරි. දැන් අපි ත්‍රිකෝණයක් අඳින්නයි යන්නේ. තම මේ සමමිතික සමමිති ත්‍රිකෝණයක්. හරි. ඔයාලා දැන් මේව ගන්නකො සමමිති අක්ෂ මෙහෙම යනවා නම් මෙන්න මේ හරියෙන් ලකුණු කරලා ලකුණක් දාලා සමාන කොටු දෙකක් යන්න මෙහාට. ඔන්න. මෙහාට මේ පැත්තට සමාන කොටු දෙකක් යන්න. මැද්දෙන් ලකුණු කරපු තිතියේ කොටු හතරක් පහක් ඉහළට යන්න. හා බලන්නකෝ. පොඩි තිතක් ලකුණු කරගන්න කොටු රූල් හම් වෙන තැනක. කොටු රූල් එකට හම් වෙන තැනක. ඊතර ඉඳලා සමාන කොටු ගානක් තුනක් හෝ හතරක් ගිහින් පොඩි තිතක් දාගන්න. ඒ ගානම තුන නම් හතර නම් මං ගත්තේ දෙකයි තිතක් දාගන්න මේ රේඛාව දිගේ ඉහළට හතරක් පහක් හයක් හරි ගිහලා තිතක් දාගන්න දාගෙන අපි ත්‍රිකෝණයක් අඳිමු මෙන්න මෙහෙම ඇඳා මේ ආවෙන්න මෙහෙම ඇඳා නේ දැන් ඔන්න බලන්න සමමිති ත්‍රිකෝණයක් ආවා හරියටම මෙන්න මේ රේඛාවෙන් සමාන කෑලි දෙකක් එනවා हतर हतर एंड
නැත්තම් කොටු 6යි 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 එන්න සමතතු රාශියක් අහින්න පුළුවන්. ඔයාලට ඍජු කෝණ රාශියක් අහින්නත් පුළුවන්. මේ පැත්තර කොටු 6යි මේ පැත්තර 3යි. හා බලන්න අඳින්න. අඳින්න බලන්න. කොටු රූල් පුතේ සමමිති රූපයක් අඳින්න කොටු ගණන් කරලා. රවුම් රූපත් ඇඳගන්න පුළුවන් ඉතින් එක ටිකක් අමාරු වුණා අපි ප්‍රේකා රූප විතරක් අඳිමු. තාම බෑ ඔයාලට දැන් මේක සමහරු මෙහෙම පරිුණක් අඳිනවා. දෙපැත්ත සමාන වෙන්න ඔයාලට අමාරු. අපි ඉඳලා ත්‍රිකෝණයක් සමතතුරස්රයක් ත්‍රිකෝණාසය දැන් ඔයාලට පුළුවන් මේ 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 පැත්තට කොටු 5යි. දැන් මට පුළුවන් මෙහෙම අඳින් දෙක. ත්‍රිකෝණාසය. ඔන්න මෙන්න. මෙන්න अमार මේ දෙකයි මේ දෙකයි මේකේ හරි වැද්ද හිතන්න වෙනවා. ඉතල තමා සම්මිති අක්ෂය අඳින්නේ. අන්න මේක සම්මිති අක්ෂය. මේ ත්‍රිකෝණ සම්මිති අක්ෂය නයි. මේ කැඩි ඉරි මකල මට අඳින්න ඕනේ දෙකක් සම්පූර්ණේ ත්‍රිකෝණ සම්මිති අක්ෂය. හා බලන්න දෙකක් විතර අඳින්න. රූපය දෙකක් ඇන්දද සමමිති රේඛා හොයන්න ගණන් කරලා දෙපැත්තට සමාන කොටු ගානක් එන්න ඇඳගත්තාම එනවා රේඛා හරි මැද්ද රේඛාව දැන් මෙයාගේ මේ පැත්තටත් එනවනේ මේ ඍජු කෝණාසර මේ පැත්තටත් එනවා එක විනාඩි දෙක තුනයි තියෙන්නේ අපි ටැග් ගාලා බලමු මෙන්න මෙහෙම මෙන්න මේ වගේ රූපයක් ගන්න දැන් මේ අක්ෂයෙන් සමමිති රූපයක් හැදෙනවද නැහැ මේ පැත්ත ලොකු වැඩිනේ එහෙනම් මේක සමමිති නොවන රූපයක් දැන් මේක බලන්න නැහැ එතකොට මේ පැත්ත මේකේ වෙනස් ලොකුයි නේ ආ ඊළඟට මෙහෙම දැන් මේක මේ රේඛාවෙන් සම්මිති භාග දෙකක් එනවද නැහැ. ඒක සමමිති රූප අතරේ සමමිති නොවන රූපක් තියෙනවා කියලා ඕගොල්ලෝ දැනගන්න. ඔය තමයි අද අපේ පාඩම සමමිති රූප සහ රටා ඇලවීම. දැන් එහෙනම් ඔයාලට තියෙනවා වැඩ පොතේ අභ්‍යාසයක් ගාලා ගන්න විනාඩි දෙකක්වත් නැහැ. පිටු අංක 11 හරිම ලේසි මේකේ තියෙන්නේ රටාව ඉස්සරහට ඇඳලා පාඩ කරන්න ඒ පාටි
ඒ පාටින්ම පාට කරන්න හොයලා පාට පෙට්ටියෙන් ත්‍රිකෝණේ උඩයට දැන් බලන්න මෙතන 2 1 2 1 නේ ත්‍රිකෝණේ තියලා තියෙන පැත්ත මේ භාග වෘත්ත භාග අරන් තියෙන්නේ මේ හරි ඊළඟට මේ පැත්ත සම්මිති රූපයක් ඇඳලා කපන හැටි මේ හරියටම තියෙනවා නේ හා මෙන් වගේ රේඛා අඳින්න ගණන් කරලා මේ කොටු නූල් වලින් ගණන් කරලා සම්මිති රේඛා අඳින්න හරහටත් එයි දැන් මේක මෙහාටත් එයි මෙහාටත් එයි මෙහාටත් එයි සමතතුරස්රය හරි මේ ටිකේම මේ ටික කරන්න තියෙන්නේ මෙතන ඉතුරු භාගය අඳින්න දැන් භාගයක් දීලා තියෙන සමමිති රූපෙන් භාගයක් දීලා තියෙනවා මේ කොටු ගණන් කරලා ගන්න භාගය මේකෙත් ඉතුරු භාගය අඳින්න මේකෙත් හොඳට ගණන් කරලා ගන්න මේකෙත් ගන්න ඉවරයි එතනින් හොඳට කල්පනාවෙන් කරන්න එමනම් හෙට උදේ අපි 9ට හම්බෙමු වවුබස පාඩමෙන් මම